දිනානුනවයක සිට ආරම්භ කළ වෘත්තීය ක්‍රියා මාර්ගයේ ඉදිරි ක්‍රියා සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ ගුරු විදුහල්පති සංගම් මාධ්‍ය හමු දෙකක් අද කැඳවා තිබුණා. ඉන් එක් මාධ්‍ය හමුවක් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංධානය මගින් පැවැත්වූ අතර එෙහිදී ඔවුන් අවධාරණය කර සිටියේ ලබන 21 සහ 22 යන දිනවලදී පාසල් නොගොස් වැඩ වර්ජනයක් සිදු කරන බවයි. කෙසේ වෙතත් එළමෙන 25 වෙනිදා සේවයට වාර්තා කරන බවද මෙහිදී ඔවුන් ප්‍රකාශ කළා. ඌණවන උපාධිධාරීන් 21 වෙනිදා සිට පාසලට එක පාසලට 5 දෙනයි රාජ්‍ය සේවා අමාත්‍යාංශ ලේකම් දිස්ත්‍රික් ලේකම්වරුන්ට දන්වයි. මේ ඔක්කොම කරන්නේ මොකද්ද? ආණ්ඩුව සම්පූර්ණයෙන්ම තමන්ගේ මුළු වැර යොදලා මේ වැඩ වර්ජනේ අසාර්ථක කරන්න තමයි කටයුතු කරමින් ඉන්නේ. සීල තීරණයක් අපි ගන්නවා සියලු දෙනා 21 22 පාසල් යන්නේ නැහැ කියන එක අපි ආණ්ඩුවට කියනවා. පුළුවන් නම් පාසල් ඇරලා පෙන්නන්න. අපි මේ අභියෝග කරන්නේ ළමයින්ව ප්‍රාණ අපේන තබලා නෙවෙයි. පෑදුවේ එකක් කියන්න ඕනේ. පෑදුවේ 25 වෙනිදා පාසල් ආරම්භ කරනවා. 25 වෙනිදා සියලු ගුරුවරු ඒ දනට ආණ්ඩුව තීරණය කරලා දෙන අධ්‍යයන හතරකින් පටන් ගන්නනේ. අපි පෑදුවේ මේ අධ්‍යයන වල යනවා වගේම පාසල් යමින් අපේ අරගලයක් යනවා කියන කාරණාව අපි කියන්න කැමතියි. දැන් ඔන්න අභියෝගයේ තියෙනවා SB ලට, ඩිලාන් ලට, SM ලට, තිස්ස කුට්ටි ලට, ඒ වගේම දිලුම් ලට හැමෝටම ඔන්න අභියෝගයේ තියෙනවා. ඒ වගේම ආණ්ඩුවේ ගුරු සංගමයයි කියාගත් අර විශ්‍රාමික ගුරුතුමියටත්, ඒ වගේම තව රට පුරාම මාධ්‍ය සාකච්ඡා තැන් තැන් වල පවත්වමින් ගුරු සංගමයේ වෙනුවෙන් පෙනී හිටපු 40ක් දෙනාටත් ඔන්න අභියෝගයේ තියෙනවා. දැන් බාර ගන්න අභියෝගය. අන්න පුළුවන්කම තියෙනවා පාසල් ඇරලා පෙන්වන්න. අපි මේ දවස් 99ක් තිස්සේ මේ දෙවන්ත කැපකිරීම කරේ. ඉතින් අපි කනගාටු වෙනවා මේ දෙවන්ත බලපෑමක් තියෙද්දි ආණ්ඩුවට එරෙහිව ආණ්ඩුවේ දෙවන්ත බලපෑම ඉතාමත්ම විශාල බරකින් කරගහලා තියෙන වෙලාවක මේක පාවා දීම සම්බන්ධයෙන් අපි බලා අපි කනගාටු වෙනවා. ඔවුන් විතරක් නෙමේ ගුරු සංගම් ඔවුන්ට විතරක් දීපු ලයිසන් එකක් නෑ ගුරු සංගම් කියලා මේ අනුකම්පාව භූමිකම්පාවක් වගේ පොළොව පලාගෙන උඩට ආවද එකපාරටම. එහෙම වෙන්න හේතුවක් නෑ. එහෙම අනුකම්පාව එකපාරටම ඇතිවෙන්න සුවිශාල සුවිශේෂ හේතුවක් තියෙනවා. ඒ සුවිශාල සුවිශේෂ හේතුව කුමන හෝ ආකාරයේ වාසියක් කියලා අපි විශ්වාස කරනවා. මේ අතර ගුරු විදුහල්පති වැටුප් විෂමතාවලට ඉරේ සංධානයේ විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී එහි කැඳවුම් කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමියන්ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඔය අනිත් කණ්ඩායම් මෙල්ල කරනවා වගේ ගුරු විදුහල්පතිවරු මර්ධනය තුලින් මෙල්ල කරන්න පුළුවන් කණ්ඩායමක් නෙවෙයි. ඒ නිසා අපි වැටුප් විෂමතාවයට එරෙහි නියමානුකූල වැඩ වර්ජනය ආරම්භ කරන්නේ 21 වෙනිදා සිට. ආණ්ඩුව අපට විසඳුම් ලබා දෙන තුරු අපි පැහැදිලිව කියා සිටිනවා පාසල් ආරම්භ කරන්නට අපි කිසිසේත්ම අවකාශය ඉඩ ලබා දෙන්නේ නැහැ. කිසිවිටත් ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමේ සභාපතිනි වසන්ත හඳපාන්ගොඩ මහත්මිය ප්‍රකාශ කළේ ඇතැම් ගුරු වෘත්තීය සංගම්වල කැළෑ නීතියට බිය නොවි 21 වන දින පාසල් විවෘත කළ යුතු බවයි. ජෝසප් මහින්ද ජයසිංහ දෙනති අධ්‍යාපන බලධාරී නිර්ණය අධ්‍යාපන අමාත්‍යාංශයේ එක කාලෙකත් තිබුණානේ කැළෑ නීතිය රජ කරනවා. කැළෑ අධ්‍යාපන අමාත්‍යාංශ ගන්න තීන්දු නම් මම දන්නේ නැහැ. අපේ අධ්‍යාපන අමාත්‍යාංශ නම් 21 පාසල් පටන් ගන්න ඒ සඳහා ගුරුවරු සූදානම්. මේ අතර විදුහල්පතිවරුන් සඳහා ඔක්තෝබර් මාස වැටුපට රජය මගින් ලබා දී ඇති රුපියල් 5000 දීමනාව යළි ලබා දීමේ සිද්ධින් කිහිපයක්ම වාර්තා වුණා. ලබන 21 වෙනිදා සිසුන් 200ට අඩු පාසල් විවෘත කිරීමට ගත් තීරණයත් සමග බොහෝ පාසල්වල පිරිසිදු කිරීම මේ දිනවල සිදුවනු දැකිය හැකියි. දෙමව්පිය යුහුසුලුව බලාගෙන ඉන්නේ තමන්ගේ දරුවන්ව පාසලට එවන්න. ඒ වැටුප් ප්‍රශ්නත් විසඳලා කොහොම හරි අපිට දරුවන්ට ඉගෙනීම ලබා දෙන්න කියලා තමයි රජෙන් අපි ඉල්ලා හිටියේ. කොළඹ දිස්ත්‍රික්කයේ සිසුන් 200ට අඩු පාසල් විවෘත කිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව කොළඹ කලාප අධ්‍යක්ෂ ජීඑන් සිල්වා මහතා ප්‍රකාශ කළා. 21 වෙනිදා පාසල් විවෘත කිරීම සඳහා අපිට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නියෝගය ලැබිලා තියෙනවා. මගේ කලාපයේ තියෙනවා පාසල් 26ක් සිසුන් 200ට අඩු ප්‍රාථමික පාසල්. ඒකම ඒ විදුහල්පතිවරුන්ට දැනුවත් කරලා ගුරුන්ට දැනුවත් කිරීමේ කටයුතුත් අපි මේ වෙනකොට අවසන් කරලා සියල්ල සූදානම් කරලා තියෙන හින්දා සියලුම දරුවන්ට ආරාධනා කරන්නේ 21 වෙනිදා පාසලට එන්නේ කියලා දෙමව්පියන්ටත් අපි ආරාධනා කරනවා. 21 වෙනිදා අපේ පාසල් විවෘත වෙන විට මේක නව ආරම්භයක් හැටියට දැකලා ඒ දරුවන්ගේ අනාගත ජීවිත සාර්ථක කර ගැනීම සම කරුණා කළා පාසල් වලට පැමිණලා මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව
ඉදිරියට ගෙන යන්නේ කියන ආයාචනය අපි ඉතාමත් නිහතමානීව කරනවා මේ අතර තිස්ස කුට්ටියාරච්චි මහතා සහ ගුරු විදුහල්පති වෘත්තීය සමිතියේ නියෝජිතයන් අතර හටගෙන ඇති සංවාදාත්මක තත්වය තවමත් නිම වී නැහැ දැන් මම කිව්වේ මොකද්ද ගුරුවරයාගේ ගුරුගරුත්වය ආරක්ෂා කරන්නත් දරුවන්ගේ අධ්‍යාපනය ආරක්ෂා කරන්නත් 21 වෙනිදා පාසල් ටික ආරම්භ කරගන්න මේ ස්ටාලින් කියන ජාතියේ පාපතරය කරන පාපතර ක්‍රියාව හෙලා දකිමින් මුන්නහේට උලහරි තියන්න සූදානම් කිය මේක දැකපු ගමන් අර ණයට කහිනේ මහින්ද ජයසිංහගේ තමයි පසරත් වෙන්නේ ඉතින් ඒ නිසා මගේ අදහස මම වෙනස් කරගත්ත දැන් ස්ටාලින්ට උල තියනවා වෙනුවට මේ පිස්සු දෙන්නව අල්ලගෙන ගිහිල්ලා පිස්සන් කොටුවට බාර දුන්නනම් සමස්ත ජාතිය අධ්‍යාපන ප්‍රශ්නෙත් විසඳෙනවා රත්තරන් ගුරු මෑණිවරුන් පියවරුන්ගේ ගුරුගරුත්වයත් ආරක්ෂා වෙනවා ඒ නිසා මං අද උදෙන්ම ඇඳගත්තා බණ්ඩාරවිල ඉඳලා මම ඉක්මනින්ම දැන් කොළඹ යන්න පිටත් වෙනවා වාහනේ සූදානම් කොළඹ ගිහිල්ලා ඉක්මනින්ම මේ පිස්සු දෙන්නව අල්ලගෙන අංගොඩ පිස්සන් කොටුවට බාර දීලා මේ රටේ අධ්‍යාපනයත් බේරගන්නවා මේ රටේ ආදරණීය ගුරු මෑණිවරුන් පියවරුන්ගේ ගුරුගරුත්වයත් බේරගන්නවා